ගරු ජනාධිපෙත්තුමාගේ ඉල්ලීම මත හිටපු කතානායක කරු ජයසූරිය මැත්තුමාත් ප්‍රවීන මාධ්‍යවේදී විට අයිවන් මැත්තුමා ප්‍රමුඛ කණ්ඩායමක් කැබිනට් මන්්ලේට පරාතුව කැබිනට ැසීමට සසාභාගි වෙලා ඉදිරි පත්කිරීමක් කලා ප්‍රතිසංස්කරණය පිළිබඳ කතිකාාව. ජන සභා පිහිටවීම පිළිබඳ කැබිනට් බන් ලේට විස්තරාපමක දිරිපත් කිරීමක්රනු ලැබූ ඒ ගම පිළිබඳ හැඟීමක් ඇතුව ගමේ ගැටලු විසඳ ගැනීම සඳහා දායක වෙන පාර්ශය එකතු කළල්ලා ස්ේච්චාවෙන් ජන සභාවක් පීටබීම සඳාවෙන පත්‍රිකාාවක් ඉදිරිපත් කරනු ලැබූ ඒ යට අනුව ගරු ජනාධිපත්තුමා විසින් මෙහා සම්බන්ධිත කැබිණට පත්‍රිකාාවක් දිරිපත් කළා සභාගීත්ත ප්‍රජාජ්‍යන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම වෙනුවෙන්. ජන සභා කරමේ ස්ථාපිත කිරීම උදෙසා. ජාතික ජනසබා ලේකම් කාර්යාලයක් පේටවන්. ඒ කැබිලට පත්්‍රිකාවට අමාත්‍ය මණ්ඩේ අනුැතිය ලබා දුන්න. ජාතයන්තරේෙන් නය ලා කැෙීමේ පහස සදාහශ්‍රීලංකාව අඩු අදායමලබ රටක් බවට පත්කිරීම යෝච නවටද කැබිනට අනුමතිය හිෙම වනා. ජාත්‍යන්ත්‍ර වර්ගී කරණය අනුව. ඒක පුද්ගල ආදායම අනුවයි මේ වර්ගී කරණය සිද්ධ වෙන්නේ. තබදුරටත් මේක පුද්ගල ආදායම අඩුවන්නේ නිසා. ලෝක සංවිධාන විසින් මුදල් ලමමාත තුමාට දැනුන්දිල තිබෙනවා මේ තත්ත්වේ තුළ තවත් දුස්කරතාවේ තත්ත්වයක් තුළ සානදායිී ලෙස නෑආධාර් ලබාගන්න පුළුවන් වෙන ලෙස ඒ ජාත්‍යන්තර ආයත්තනවලට මැදියත්වීම පාසු කිරීම සඳහා නැවතත් රට කලින් තිබුණ තැනට අඩුවාදායන් ලබන් රටක වර්ගී කරණයට ඇතුළල් කරන්ට කියෙන ඉල්ලීම ඇතුළත් කැබිණට් පත්‍රිකාවට අනුමැතියේ පලත් පාල මතිවරමති යන්නනෑ කියන කතදර ද නිෙසල්ලන තින පාත් පාල මන මතුවා ඉලක්ෂන් කමෂණ ගත් ෙල්න මතුම චන්තකට යන්න පුලන් බලාපොරොත්තුනගේල මේ සන්දයක් ප්‍රකාශයට පත් කරන්න දැන්තින දදිට සන්දයක් එන නතික දෙ පේෙන්නේ ඒට අමතව අමතුම වි්‍යවස්ථාහන් සවෝදන ජත් කරන්න බලාපොරත්තුන තමකින්ටයක්ක් ජාතන්තර පජාවත් ජාතරන්ත්‍ර ෆනන්සල් ලජන්සිීස් ඇබල් බෑක යමහෝගේෙ න හැක්තා එක්මන හට සංසුම් කරන්න කියන කතන් ෙන ගතු අට අනසු හනත කොත්තම වගේතම මට පෙන්න න වඩා සංස්හම් වේකරතම අප හිතන්නේ මක් නිසා දෙයත අ්ඩුකරම වි්‍යවස්ථාව විසි දෙවැනි සංශෝධනය පිබඳ. පසුගේ පාර්ලිමේන්්වේදීය කල්දාලා ඉදිරි දිනේදී සම්බත කරන බව කතානායකතුමා පලිමෙන්තුුවට දැනු. ති ඒගනිසා අඩුන විවස්වා සංශෝධනය පිළිබඳ ජනතාවගේ බලාපොරොත්තු ආකාරයෙෙන් ඉස්ටවේචකතමයි අපි විශ්වාස කර. වෙනුවවා අතිකරු ජනාජපත්තුව මේ ඇතිවෙලතිෙන මහා ආර්ථික සමාජ දේශපාන්න අර්බූදය තුළ. දැනට මේ පළාත්පාන්න නියෝජිතයන්ගේ සංඛ්‍යාව අටදහකට ආසන්න වෙලා තිබෙන. මේ වියදම ජනතාවට දරාගන්න බැරිතරම් විශාල වැෑබරක්්බවට පත්වෙන තත්වය වෙනස් කරන්න. මූලික යෝජනාවක් ලෙසේ එතුම ඉදිරිපත් කල්ල තිබෙනවා මේ අටදාය කමන වෙන සීමාව මහජන් නියෝජතයන්ගේ සංඛ්‍යාව හාරදාහකට අඩුකර මේ පළාත්පාලන ආයතන නීති වෙනස්කිරීම සඳාවෙන යෝජනාවක් එතුමා තේරංකාරක සභාවකට ඉදිරිපත් කල්ලා. ඒයින් අනමැතිය ලබා ගත්ත නොහැකිව වුණොත් තුම සඳහන් කල්ල තියෙනවා ජනමත විචාරණයකට ගිහිල්ලා මේ ඉන්න සංඛ්‍යාවට අදාහහිද සිට හාරදාට අඩුකරන්න ජනතාවක් කැමතිද. ඒෙ පිබඳ නත හමැත් ීම සන්න බලපොරත්තුව වන. රාජ්‍යමමාතිවලට බල පැම් කළ බවට ඔප්පු කළොත් තම ල්ලා අස්්‍රරීමට සූ නම්බවද අමාත්‍ය ආචරය බඳල කුට පර්තන හතාම හිදී සඳහන් කලා ඒ ආධ්‍යවදී කුණනග ප්‍රශ්නකට පිතුරු දෙමේ පසගේ දවස පර්මන්දය තිබේ ත්වයයක් තිබුණ ජනාධපත්තුම පැමිණුණු. ඒ උත්සවේ යම්කිසි ප්‍රවෘතියක් ඔබතුමාගේ ප්‍රකාශයක් මධ්‍යහරවාර්තාන නවුණු කාරණයකට ඔබතුමා රූපහනනි නායකකාවලට බල පෑමත්. එල්ල කළයි කියන ප්‍රෘතිය පල ලක්තින මේ පිළිබඳ අත්තිශයෙන් ගණ ටුව නොවා මොකද මාධ්‍ය සෞෘධයන් සමඟ උසස් මාධ්‍ය සංස්කෘතියක් කරා යට කියලා අපි සූදානම් වෙන් අවස්ථාවේදී ස්ථානයට අතිකරු ජනාධිපත්තුමා පැමුණ අවස්ථාවේදී මම සිටිය අපේ ප්‍රරෝෘ්තිය අධ්‍යක්ෂක ජෙනරල් තුමත් හිටිය ඊට පසුව ඒ පිළිබඳව මම අමාත්‍යන්සේ ලේකම්වරයාට ඔහෝ ජාතික රූපවායනි අධ්‍යක්ෂක ෙනර භාතිවරයෙක් ටෝ අධ්‍යයක්ක්ෂක දෙන්දරල් වරයෙක්ට ස්වාධීන රූපවායනයේ සභාපතියෝ ඒ සඳඒ එහි බලධාරියෙක්ට ලේකවසායතනය ප්‍රධානියක්කෝ එහි බලධාරියෙක්ට වචනයක් හරි කතා කල්ලා තියෙනවා කියල උපපු කොළොත් මේම මාධ්‍ය ආයතනය මම පව්වද උදේට මගේ ජනමාධ්‍ය මාත්‍ය දූරයෙන් ඉල්ලාස්වීමේ ලිපි අතිකරු ජනාතිපත්තු මාට බාර දෙෙන.